බටහිර කියලා ජැටියක් තාම හදලා නැහැ. බටහිර කියලා ජැටියක් හදන්න යෝජනා වෙලා තියෙනවා. දෙයිය හැන්දෑ වෙනකොට ඕක තමයි තත්ත්වය උණුසුම් වෙලා තියෙන්නේ. හැබැයි ආරංචි කළ විපරම් කළ බලනකොට ඉන්දියාව ගනිද නිකම්ම නිකම් ජැටියක් නැති මුහුදක්. දැන් මෙච්චර හෙට්ටු කරලා මට්ටු කරලා විදේශ ඇමතිත් ඇවිල්ලා ජනාධිපතිව හම්බෙලා ගියේ හදන්න තියෙන මුහුදක් ජැටියක් කර තියෙන මුහුදක් ගන්නද? අදානි කොම්පැනි කාර්යයට ඇඟ කහනවද? නිකන් තියෙන මූදක් අරගෙන ජැටියක් හදන්න නෑ. අදානි කොම්පැනි කාර්යය ඉන්දියාවේ එන්නේ ලාභ ලබන තියෙන ජැටි අරගෙන යන්න. ඒ නිසා තුරුම්පු ගැහුවට නැගිනිර දෙන්නේ නෑ. බටහිර දීලා බේර ගන්න පුළුවන් කියලා ඉන්දියාව ඔකට එකඟ වෙන්නේ නෑ. ඉන්දියාව ඔකට කැමති වෙන්නේ නෑ. ඉන්දියාව ඉල්ලන්නේ මස් රාත්තල. මස් රාත්තල දුන්න නැත්තම් මේ පාලකයන්ට ආර්ථිකේ පවත්ත ගන්න බෑ. දේශපාලනේ පවත්තන් ගන්න බලය අල්ලගන්න බෑ. ඒක තමයි අද මතුවෙලා තියෙන තත්ති. බටහිර ජැටිය තාම හදලා නැහැ. ඉතින් අපිට කවුරු හරි ආයෝජකයෙක් ගෙනල්ලා ඒක ඉක්මනටම හදාගන්න පුළුවන් නම් මෙතනදී හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ. ලංකාවට මේ වරාය දිනු කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් අපිට මේ ට්‍රාන්ස්ෂිප්මන්ට් වරායක් හැටියට තමයි දිනු කරන්න පුළුවන් වන්නේ. දැනට ඒ 166ක් ලංකාවෙන් එන ඒ කන්ටේනර්ස් ඔක්කොම යන්නේ ඉන්දියාවට. එතකොට අපි යම් කිසි මට්ටමකට ඉන්දියාවත් එක්ක එකා වුණොත් මං හිතන්නේ අපිට මේක ඊට වඩා දිනු කරා ගන්න පුළුවන් කියලා මං විශ්වාස කරනවා. මේ ආණ්ඩුව පත්ුනේ ඕවා කියලා නෙමෙයි, මේ ආණ්ඩුව පත්ුනේ රජයේ සම්පත් විකුණන එක නරකයි කියලා කිව්වා. රජයේ සම්පත් පවුලේ මොනවාරි සංවර්ධනයක් කරන එක නරකයි කිව්වා. ඉතින් අපේ කාලේ මේව කරන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. නැත්නම් අපි මේක කරන්න හදපු එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. හැබැයි මොවුන් ජනතාවට පොරොන්දු වෙච්ච ආකාරයට නෙමෙයි දැන් පත් වෙලා වැඩ කටයුතු කරන්නේ.